colours and flavours of my kitchen වලින් කතා කරන්න සූදානම් වෙන්නේ රසවත් ලාංකික ආහාරයක් ගැන. රසවත් ව්‍යංජනයක් ගැන. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න අපි වගේ අයට ලංකාවේ රස මතක් වෙනකොට විවිධ කෑමවල රස මතක් වෙනකොට ඒ විතරම අපිට ඒව හදාගන්න බැරි වුණාම තරමක දුකක් දැනෙනවා. හැබැයි අද ලංකාවේ ඉඳලා මේ වගේ රටවල් වලට ගේන සමහර ආහාර ද්‍රව්‍ය විවිධ ක්‍රමයට ඇසුරුම් කරලා ගේන ආහාර ද්‍රව්‍ය නිසා අපිට තරමක් දුරට හරිය රසය විඳමින් ඒ ආහාර සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මම කතා කරන්න උත්සාහ කරන්නේ එවැනි ආහාරයක් ගැන. රසවත් පොළොස් ව්‍යංජනයක් ගැන. ඉතින් මේ වගේ වීදුරු බෝතල් වල ඇසුරුම් කරලා එන පොළොස් වලින් තමයි මම හදන්න යන්නේ. අම් පොළොස් මේකේ තියෙන්නේ. द्रावण एक दाला मेरे का हदान खाली मम्मा कराने मेरे के बातों रटी कोक कम आप याइन करेगा नॉने सामान्य कैरी पहलवाक दासिया पितर में बोतले के तीये नवा इतने ऐतरे में बेल कटर मटन मेरे का प्रमाण नवा मेरे का कीप वतावा सोडा गाना मुकदा आपी पोलोसे का हदान दी मम्मा पाविचिकने समाहर एम्बुल खार कदेवाल මේකට දාන්න අමාරුයි මේකේ තියෙනවා මේ සාන්ද්‍රණෙත් එක්ක යම්කිසි ඇඹුල් ගතියක් දැනෙනවා හදනකොට එහෙම නැත්නම් ලුණු වැඩි ගතියක් එන්න පුළුවන් ඒක නිසා මම කරන්නේ මේ කෑලි ටික නටන වතුරේ පොඩි වෙලාවක් දාලා තියෙනවා මේකේ ටිකක් ඇතුලේ තියෙන ටික එළියට එන්න ඊට පස්සේ තමයි මම සාමාන්‍ය විදිහට අවශ්‍ය දේවල් කලමනා මේකට එකතු කරන්නේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මම මේ පොලොස් බෝතලේ ප්‍රමාණයට ඒ ප්‍රමාණය හදා ගන්න පාවිච්චි කරන කලමනා ටික මම අරන් තිනා බීලුණු පොඩි ගෙඩියක් ඒකත් පොඩිට කපලා සුදු ලුණු බික් කීපයක් ඔයගොල්ලන්ට කැමති පරිදි මේක ගන්න මම මේක කපලා නෙමේ තියෙන්නේ තලලා ඒත් එක්කම පොඩි ඉඟුරු කෑල්ලක් කරඹුණ ටික කීපයක් කරිඳු මුංගු මෙතන තියෙනවා කුරුඳු අබත් සල්පයක් උළුහාල් ටික අමුතුන පහ මම දාන ප්‍රමාණය ඔයගලන්ට කියන්න සහ බැදපු නැති රතු පාට මිරිස් සමහර ලාවට මම පාවිච්චි කරනවා ඒක හදද්දි මට හිතුනොත් බැදපු තුන පහ. ඉතින් මම ඒකත් දැන්ට සෝදානම් කරගත්තා. ඒත් එක්කම කරපිංචා බේලිච්ච මිරිස් කරලා දෙකක් ලුණු තෙල් ස්වල්පයක් සහ පොල්කිරි පොල්කිරි පවුඩර් එක තමයි මම පාවිච්චි කරන්නේ මේක හදන්න. ඉතින් දැන් මම මුලින්ම කරන්නේ මේ මම ගත්ත අමු රතු මිරිස් එක පොඩ්ඩක් මට අවශ්‍ය ප්‍රමාණයට රත් කරගන්නවා පාට පොඩ්ඩක් වෙනස් වෙනකම්. මෙන්න මේ පාට වෙනස් වෙනකොට මම මේක නවත්තනවා. මම මේ ටිකත් මේ පොලොස් එකටම දානවා. අමු 3-5 ඒකෙන් මම ගන්නවා දෙකමාරක් විතර ඒකත් මම කැමති ප්‍රමාණයට පොඩ්ඩක් පාට වෙනස් කරගන්නවා. මෙන්න මේ පාට වෙනස තියෙද්දි මම මේක අයින් කරනවා. ඉතින් මම උළුහාල් සාමාන්‍යයෙන් තේ හැඳි භාගයක් විතර වගේ පොඩ්ඩක් කබලේ බෙදලා අරගන්නවා. උළුහාල් ඒ ටිකයි කරඹුත් කරඳු මුංගු කරාඹු නැටි සහ කුරුඳු මේ ටික සියල්ල මම මෙන්න මේ ප්‍රමාණයට පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරගන්නවා නැත්නම් වංගිඩි දාලා ඔයගලන්ට කඩා ගන්න පුළුවන් මම මේ ටිකත් වෙනම තියා ගන්නවා දැන් මේකට ලුණු ටිකකුත් අත දාලා දැන් මේ ටික මම පොඩ්ඩක් මෙහෙම අත ගාලා තියලා ඊළඟ එකට යනවා. දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් මම පොලොස් ගෙඩියම අරන් හදනවා නම් පොල් ගෙඩියම කිරි දාලා නම් හදන්නේ. මම ගොඩ වෙලාවට තෙල් දාන්නේ නැහැ. මොකද මම පැය එකමාරක් විතර මද ගින්නේ තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට පොල් ගෙඩියෙන් තෙල් ඌරන නිසා කිරි වලින්. නමුත් මෙහෙදී මම පාවිච්චි කරන්නේ පොල් කිරි නෙමෙයි. පොල් ගෙඩිය කිරි නෙමෙයි. ඒ වෙනුවට පිටි කළ පොල් කිරි ඉතින් ඒ නිසා මේකට මම තෙල් ඊටාම සල්පයක් පාවිච්චි කරනවා ටෙම්පරාදු කර ගැනීම සඳහා. ඉතින් මම දැන් ඒක කරන්නයි දැන් සූදානම් වෙන්නේ. තෙල් ටික රත් වෙනකොට අපි අවශ්‍ය කලමනා ටික දාගමු. කරපිංචා, හම්පි කෑල්ලා. මේකට මම දානවා අර කොටාගත්ත කරඳ මුංගු, කරාඹු නැටි, උළුහල් ඒ ආදී ටික. ඒකට මම දානවා කතුමිරිස්, කපාගත්ත බීලුණු, සුදුලුණු. සහ ඉඟුරු. මේකටම වේලිච්ච මිරිස් කෑල්ලකුත් අපිට දාගන්න පුළුවන්. කොට මම මේකට දානවා අපි අතගාලා තිබ්බ මේ පොලොස් කෑලි ටික. සහ ඒකත් එක්ක මේ තියෙන පහේ ටිකත් මේකටම දාන්න. सामान्य पोलोस केलियम कपल हदन वेलावट अभी एंबुलट यम अनिवार्य एकतुकरने गोडक वेलाटअप एकतुकराने गोरक नमुत मेतनदी मे बोता गड़ी अभी गाने मेता मे असुरम कर्लतीयन पोलोस वड़ी हदन कोट अभी मुलदिम मम मुलिदिम गोरक एकतुकराने ने एक मम मुलदी गोरक अवश्य द्रव्य वलदी गोरक गने नो किवे गोरक एक मन सूदाना करान त्यागनी इन्नवा නමුත් මම මේක එකතු කරන්නේ මේ කරි එක හැදිලා හොඳට ඉදිලා 4:3ක් විතර ඉදුණයන් පස්සේ තහ බලලා ඇඹුල මදිනම් විතරයි මේ කෑල්ල මම එකතු කෑල්ලක් මේකෙන් එකතු කරන්නේ. හේතුව ගොඩාක් වෙලාවට මම අත්දැකීමෙන් දැකලා ලැබලා තියෙන දෙයක් තමයි මේ කෑලි වල එනවා ඇඹුල් රසයක්. ඉතින් ඒක සමහර වෙලාවට අපිට වැඩි වෙනවා අපි අර විදිහට කලින්ම ගොරක එකතු කරොත් අර ලුණු වලට හරි. දැන් මේක අපිට ප්‍රමාණවත්. දැන් මම මේකට එකතු කරනවා හොඳටම දියට හදපු උගලන පෙනේ හොඳටම දියට හදපු පොල් කිරි. මම මේක පොල් ටික එකතු කරා. එකතු කරලා මම මේක දැන් ටිකක් ගින්දර වැඩි කරලා ඉස්සෙල්ල නටන්න අරිනවා. දැන් මේක නටාගෙන යන නිසා මම ලිප ටිකක් අඩු කරලා විනාඩි 30ක් විතර මදකින්නේ මේක හැදෙන්න තියෙනවා. විනාඩි 30ක් විතර මේක දැන් ඉදුණා. අපි දැන් බලමු මේක. දැන් මේ තාම ඉදෙන්නේ අපි මුලින්ම දාපු දිය කිරෙන් මදගින්දරේ තියලා. ඔයාලට පේනවා ඇති මේකේ ලාවට තෙල් මතු වෙලා තියෙනවා. අපි දැන් මේක තව ටිකක් පියන ඇරලා මේ මද ගින්දරේම තියලා තියෙනවා. මේ තියෙන කිරි ටික චුට්ටක් හිඳනකම් ඊට පස්සේ තමයි අපි දෙවෙනි වටේට කිරි එකතු කරන්න ඕනේ. පරිස්සමෙන් කලවම් කරන්න මේක. මොකද මේ වෙනකොට දැන් සමහර කෑලි ඉදිලා තියෙන. දැන් මේ පේනවා ඇති ඔයාලට රේණු වෙන් වෙලා වගේ තියෙනවා. ඉතින් ඒ ගාන ඉදිලා තියෙන නිසා අපි මේක පරිස්සමෙන් කලවම් කරන්න. දැන් මේ වෙලාවේ තමයි අපිට මේකේ තියෙන ලුණු රසය ඇත්ද කියලා බලන්න තියෙන වෙලාව. ලුණු ඇඹුල් කොහොමද කියලා බලන්න මට ලුණු ටිකක් මේකට එකතු කරගන්න ඕනේ. ඒක නිසා මම එකතු කරනවා තව තේ හැන්දක් විතර වගේ වෙන්න ලුණු ටිකක් එකතු කරගත්තා. මම කොහොමද මම සමහරලාට කළු 3-5 එකතු කරනවායි කියලා. ඉතින් මට හිතෙනවා මේ වෙලාවේ කළු 3-5 චුට්ටකුත් මේකට එකතු කරොත් හොඳයි කියලා. ඒක ඔයගොල්ලන් කැමති විදිහට ගන්න පුළුවන්. මම මේකෙනුත් තේ හැඳි භාගයක් විතර වගේ තව චුට්ටක් විතර වගේ අපි එකතු කරමු. ඒක තමයි කැමති විදිහට දාගන්න පුළුවන්. ඊට අමතරව දැන් තමයි ඔයගොල්ලන්ට මේකේ ඇඹුල් තත්ත්වෙට ගැලපෙන විදිහක් කරන්න පුළුවන්. ඉතින් දැන් මම රහ බැලුවාම මට හිතෙනවා මේකට ඇඹුල් දාන්න දැන් බය නැතුව දාන්න පුළුවන්. ඒක නිසා මම මේ වගේ කොරක කෑල්ලක් මේකට එකතු කරනවා. ඒකත් මට තියාගන්න බලලා එකතු කරන්න. මොකද සමහරලාට බෝතල් කරපුවාගේ ඇඹුල් රසයක් එන නිසා. කිරි කෝප භාගයක් විතර මේකට එකතු කරනවා. මේක තමයි අපි අන්තිමටම එකතු කරපු කිරි ටික කුකිරි අපි දැන් මේක මද ගින්නේ මේක වහලා තියමු කල්පනාවෙන් බලන්න මේ වෙලාවේ අඩියට අල්ලන්න පුළුවන් ඉතින් ඔයාලට ඇති කියලා හිතන ගානට මේකේ curry එක තියෙන්න ඉඳවන්න පුළුවන් අපි මද ගින්නේ මේක තියලා තියෙනවා දෙවෙනි පාර උකු කිරි දැම්මෙන් පස්සේ දැන් ඔන්න මම මේකට දීලා තිබ්බ වෙලාව හොඳටම ප්‍රමාණවත් මද ගින්දරේ මම මේක වහලා තිබ්බා තවත් විනාඩි 10ක් 15ක් විතර දැන් මම මේක ඇරලා බලන්න යන්නේ ඔන්න කොහමයි මම බෝතල් පොලොස් වලින් පොලොස් කෙලියක රස ගන්න හදන්නේ අපි දැම්මේ තෙල් බොහොම ටිකයි නමුත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ හොඳට තෙල් පැදිලා ඇවිල්ලා තියෙනවා දැන් මේ ගානට මේකේ curry එක තියෙද්දි මම මේක ටික නිවනවා ඉතින් දැන් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ විදිහටම රසවත් පොලොස් ව්‍යංජනයක් සාදා ගන්න අසුරන ලද පොලොස් වලින්. එහෙමනම් මේක රස විඳලා කියන්න කොහොමද රහ කියලා අපි තවත් දවසක මේ වගේම රසවත් දෙයකින් හමු වෙනකන් දැනට මම සමු ගන්නවා. තව දවසක Colors and Flavors of My Kitchen එක ඔයගොල්ලන්ට රසවත් ආහාරයක් රස විඳින්න අවස්ථාව ලැබේ. එහෙනම් එදාට හමු